සදහම් පිකාසයෙන් පෙරෙන සුහසක්නු ලෝකවාසී සැදැහඇති දනන්ගේ සිත් සතන් සදහම් උසවින් සූපත්කරබුණු පිණිස යුරෝපය යෙදහැරෙන සදහම් අමාාවස්ස. ඉතාලියයේ රෝමනග්‍රයේ ශංක්‍යමොනිවිහාරස්ථානය මගින් සෑම ඉරු දෙැනකම යුරෝපාවෙලාවෙන් රාත්‍රී අටට සංධානය කරුන් ටබන. රෝම ධර්මදේශනා මාලාවේ තවත්න් එක් ධර්මාන ශාසනාවක්ස්. උබේ ප්‍රඥාලෝකය පිණස මෙසේ තිළින්න කිරේ. ඒවාගේම අද දින ධර්මදේශනාවට දායකත්වේසදු කරනු ලබන චමින්ද සිතාරා පින්වත්යවල රජිත් උත්පලා දෙපල රංජනී වත්තු හේවා මහත්මිය ඇතුළු මේ ධර්ම අශ්‍රවනයට සුම් තාක්ෂණය හරහා ඒවාගේ මදුර ඇත සිට පස්ු හුණු පතහරහා සහ සම්බන්ධ වනය හැම දෙනාමත් ධර්ම දේශනාව සිදු කරන අවස්ථාවට සහ සම්බන්ධවන්ටයදනු අපේ දායකකාදක කාරකාදයෙන් කිහිප පලත් එහම දෙනාටම තරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අද දි ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන් පිහතුනි ඔබ සති ගණනාවක් පුරාවට සුම් තාක්ෂණය හරහා ධර්මදීේශ්‍රණාව ශ්‍රවණය කරන්ටයේ දුණා විශේෂ වසයෙන්ම අප කටුවන සිද්ධත් කලයාන මි්‍රහාමුදුරුවවාන් වොහන්සේ ඉරෝපේට සහ මේ විශේෂවසය වසංගතයක අපි වසර දෙකකට ආසන කාලයක් වසගතයකින් පීඩාවට පත්තුළු මොහොතක අපේ දායක ඇත්තන්ගේ හිත සුව පිණිස ත් කායික ස්තාව මානසික ස්වතාවය ඇතිකිරීම පිණිසම අලුත් අදදැකීම හැටියටත් ඒවාගේ කාලීන අවශ්‍යතාවයක් හැටියටත් සුම් තාක්ෂණය රහා දහම් දේශනාාවන්සිදු කරන්නට උහන්සේ කටයුතු සම්පාධනය කරලා දෙන්නට යෙදම්. තේ නිසාම මෙනූතන සමාජයේ ඥාන ශක්ති අතින් තාක්ෂණික කවුසල්ලීෙන් දිනින්දින මෝරණ යුපලත්වයට පත්වන මේ මානුව සමාජයේ තුළ මෙලෝක ධාතුව තුළ ඒහා සමගාමීව, මිනිසා නිර්මාණය කොටගත් ප්‍රශ්න ගැටලු සංකීර්ණතාවයන් ගණනාවක් තියෙනවා අපට උදේ ඉඳල හවස් වෙනකම්ම ගැටෙන්න්නට තියෙන දකින්නට තියන අත්දැකීම් ගත්තම සිදුවීම් ගත්තම එහැම සිදුවීමකටම දහම තුළ යම්කිසි පිළි තුරක් හේතුවක් පෙන්න ලදීරති නිසා විශේෂ වසයම මාධ ධර්මදේශනාවට යම් කිසි දහම් කරුණු කිහිපයක් ගොුණු කරන්නට කල්පනා කළා නූතන සමාජ මාධ්‍ය භාවිතාව සහ වර්තමාන බෞද්ධයා සමාජගත වෙද්දී මෙ සමාජයේ තුළ විශේෂ වසයෙන්ම මේ වසංගත අවස්ථාවේහිදී අපිට හැසිරීමට පුළුවන්, ඇසිරිය යුතු ආකාරයට ධර්මානුකූල විග්‍රහයක්ය කුතු කරගන්නට කුතු කරවන්නට මංකල්පනා කරන්න ටයද. පින්වතුනි පුද්ගලයා හමුවේ ජනිත වෙලා තියෙන ගැටලු අපි දොකාරයකට වෙන් කළෝතින් අපට හඳුනගන්නට පුළුවන් සන්තානගත ගැටලු සහ සංස්ථා ගත ගැටල් අප සමාජයක් ගත්තම සමාජයේ න්‍යස්්ටිය එහමනැත්නම් අපි සමාජය හැටියට සඳහන් කරන්නේ පුද්ගලයක් පුද්ගලීන් දෙදනෙක් අතර හෝ පිරිසක් අතර හුවමාරිවෙන අන්‍යෝනය සම්බන්ධතාවයක් එතකොට මේ සමාජගතවන පුද්ගලයා සමාජයේ න්‍යෂ්ටය හැටියට අපි දකිද්දී පුද්ගලයාගේ සන්තානගතව ත් නම් මිනිස් සිත මුල් වෙලා යම් යම් ගැටලු ඇති වෙනු ඒවාගේ මේ පුද්ගලයා සිතකය වචනය කියන තුන්දර තුළින් සිදු කරනු ලබන කර්මයන් ප්‍රධාන කොටගෙනම සංස්ථාගත හැටියට එමනත් නම් බාහිර සමාජයේ බාහිර හේතු මූලික වෙලා ප්‍රභවයන් වෙලා විවිධ ගැටලු නිර්මාණය වෙන එතකොට මේ මිනිස් ගැටලු විෂයේ ප්‍රබල බලපෑමක් ඇති කරන මනුෂ්‍ර හදවතත් ඒවාගේම විශේෂ වසයෙන්ම මේ වසංගත අවස්ථාවක අපේ මේ සමාජය අපි ගත්තම මේ කොරෝණ වසංගතිය නිසා ලෝකයේ විවිධ අන්තර් සම්බන්ධතාවයන් මිනිස් සුන්ගේ හැසිරීම් රටාවන් පවුලේ දලා, සමාජයේ දක්වාම වෙනස් වන්නට පටන්ක. ඒතුළ අපට ධනාත්මක ප්‍රතිචාරයන් ධනාත්මක ප්‍රතිඵල වගේම විවිධ සංකීර්ණ විසදියනො හැකිවුණු සමාජ දුරාචාරයන් පවා අපට ඇතිවෙන්නට හේතු කාරණාවත් කුණා. එතකොට පිංමතුනි අපි දැක්කා, මිකරෝණ වසංගතයේ වෙලා වෙදී මිනිස්සු අපි කොහොමත් අපේ ජීවිතවල අපි කායික සුවයක් හොහෙනවා මානසික සුවයක් හොයෙනවා. එතකොට පින්මතුනි කායික සුවයත් මානස්සික සුුවයාත් ප්‍රාර්ථනා කරන මිනිසා එම සුවය විද්‍යාවෙන් ප්‍රාථනා කර. ඒවාගේම අපි අදහන අපි විශ්වාස කරන අපි අනුගමනය කරන අපට අත්දැකීමම් තියන ආගමවේවා දර්සනය වේවා එතුලින් අපේ කායක මානසික සුව ඇති කරගන්න යම්යම් ක්‍රමයෝ ක්‍රමවේදයන් අපි උපයුත්ත කරගන්නට උතිසා කරන්න තියතු. එනිසාම මාමුලින් සඳහන් කරන්න තියදෙනු ආංකාරයට අපේ ප්‍රෝමි සාක්‍යමුණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිද්ධ කරගණන්ටියය දුුණු සිදු කරගෙන යන මේ ධර්මදේශනාවන් පමණක් නෙමේ ඉතාලිය තිබෙන තවත් බොහෝ විහාරස්ථානවල් යුරෝපය තිබෙන බෞද්ධ විහාරස්ථානවල ඒ මිනිස්සුන්ට අපේ සමාජ සම්බන්ධතාවන් සීමිත වන අවස්ථාවේදී මෙලොවතුරා ධර්මී පණිවිලය ලොතුරා බුදුරජාණන් වහන්සේගේ යාශිරවාදය තුළුවන් යාශිර්වාදය මේ නූතන තාක්ෂණයේ භාවිතා කරගෙන හෝ ළඟාකර දෙන්නට අපේ භික්‍ෂූන් වහන්සේලා අපේ ගෞරෝණිය හාමුදුර අන් වහන්සේලා එකට කැපැවීමක් තක්වන්නටය ද. තියනිසා පිින්මතුන මාද ඒ නූතන තාක්ෂණයේ භාවිතයේදී විශේෂ වසයෙන්ම ලාංකික බෞද්ධයා කෙබන්ඳු තැනක ඉඳගෙනද මේ තාක්ෂණයේ භාවිතා කරන්නේ අපිට අද අපි දන්නේ නෑ කවදා මේ වසංගතය මොුණ විදිහකට අපේ ප්‍රාර්ථනය මෙය ඉක්මණින් අවසංවේවාවත් කෙසේ වෙනස්වේද කියනේ කපි දන්න නෑ කවදා ඉවරවේද කියනෙ අප දන්න නෑ එනිසා අපිට දහම තුළත් අපට ප්‍රායෝගිකව දහම නිවස තුළ අපේ ජීවිත වලට පුරුදු කරගන්නට එකතු කරගන්නටත් දුර ඇත් එඳගෙන තමයි බොහෝ වෙලාවට මේ පින්කම් හා එකතු පාදි වන්නට සිද්ධ වෙලා තියන්නේ ලොතුතරා බදුහාමුදුරුවෝ මේ ඕනෑම ජනසමාජයක් තුළ දියුණුවට පැවැත්මට අන්තර් සම්බන්ධතාවයට පුද්ගලයාගේ සන්තානගත ඇතිවෙන ප්‍රශ්නවලට බාහිර ලෝකේ තුළ ඇතිවන ප්‍රශ්න වලට හේතුවන ප්‍රශ්නාවම කරගන්නට දුරු කරගන්නට ඉවහල් වන දහම් කාරණාවක් දේශනා කරලා තියෙනවා බොහෝම සරල දහම් කාරණාවක් ඔොය ඇත්තු දන්නවා සතර සංග්‍රහා. ව සතර සංග්‍රහහා වස්තුූනු සඳහන් වන එක්තරා සූත්‍ර දේශනාවක් අංගුතර නිකායේ චතුක නිපාතේ සඳහන් වනවා සූත්‍ර දේශනාව තමයි සතර සංග්‍රහ වස්තු සංග්‍රාවත්තු සූත්‍ර දේශනාව. ඒගාවට මෙ සූත්‍ර දේශනාව තුළින් බුදුහාමුදුරාණන් වහන්සේ සමාජයේ පුද්ගලයාට හැසිරෙන්න්නට පුළුවන් හැසිරිය හැකි. සමාජයේ හපත උදතාම බෞද්ධයකුට විශේෂ වසයෙන්ම හැසිරිය යුතු හැසිරිය හැකි ආකාරය පිළිබඳව මොනාවට පැහැදිලි කිරීමක් සිද්ධ කරලති. ඉගාතාපාටයේ සොඳහන් වනවා චත්තාරි මානි භික්කවේ සංහාාවත් වූනි කතමානි චත්තාරී, ධනම් පෙයියාවජං අත්තචරියා සමානත්්‍යතා ඉමානිකෝ භික්කවේ චත්තාරි සංහාවත්වූන්. ඉතින් මේ සතරසංග්‍රහ වස්තුූන් පිරිහුණු සමාජයක නැත්නම් නොතේරුණු සමාජයක මේ දම්කාරණාව හරිහැටි අවබෝධය නොවුණු සමාජයකට මොන වගේ මदाुनेने सहाරක් වෙलाාවට ධर्मदශणාව අवसං වනවි තන්ට अවබෝधරගන්නට पुළवाන් माविश्सिनी බुहाමු में साना संरावा सोन සඳහन කන්නේ බලධर्मයක් खැट मेලෝ पැත් मदसा ඒवाගේම मेලෝ यहांप तोसाේ බु හාमुदु බलाධर्म හතරක් දේශනා කරනවා. ඒ බලධර්මයන් හතරින් හතර අතුරින් එක බලධර්මයක් තමයි පින්වතුනි මේ සතර සංග්‍රහ වස්. මේ සතර සංග්‍රහවස්තුවට කියන සංග්‍රහ බලය කියලා. නැත්ත අපි අපි ඒක මෙනූතන ඉද්‍යාවේ හඳන් හඳුන්න්නනවා හොස්පිටිලිටි කියලා. මේ හොස්පිටිලිටි කියන වචනය තුළ තමයි පින්වතුනිී නොතන ලෝකයේ සියලු ව්‍යාපාරික න්‍යයායන් හනත්නම් අපි ගණුදුනු කරද්දි. ඒ සියලු ව්‍යාපාරික න්‍යයායන් තියන හොස්පිටිලිටියක තුළ සංග්‍රහය තුළ. අපි පුද්ගලය හිිටියට හැටියට සමාජ ජීවත්වයද කටයුතු කරද්දී. අපි කොහොමද අන්තර් සම්බන්ධතාවයක් නිවසේඉන්දලා සමාජයේ දක්වාම, අප අපේ අන්තර් සම්බන්ධතාවයන් කොහොමද පවත්වන්නේ කියන එක තමයි බුදු හාමුදුරුවෝ මෙතුළින් අපිට පැහැදිලි කරලා දෙන්න අපි තේරුම් කරලා දෙන්න උත්සාහ කරලා තිය. පැත්ව දන්නවා පලවෙනි කාරණාව තමයි දානය. දැන් අපට දානය කියපු ගමන් මනසටේන කාරණාව තමයි මුදල් අදල් එමනත් නම් අපේ භික්ෂන් වහසලා අපි ධානය පූජ කරනවා හාර පාණාදී ඉලා වටා අපි නැති බැරි අයට ධනය පූජ කරනවා අපි අනුකම්පාබුද්ධියයෙන් පූජාබුද්ධියයෙන් ඒ පැවිදිුතුමාන් උදෙසා ඒවාගේම අසරණ පුද්ගලයෙන් දෙසා අපි ධානය සිද්ධ කරනවා එතකොට මේ නය හැටියට බුදු හාමුදුරුව පැහැදිලි කරන කාරණාවදී කෝටධන්ත සූත්‍රයේදී ඒ සූත්‍රය සඳහන්ගෙන මහා විජිත රජු එතකට මහා විජිත රජුගේ පුරෝහිතයා යාගේට පෙර සුභික්ෂ කරනු පිණිස රජුවිසින් දෙන වුව දෙෙස් බුදු හාමුතරු පැහදුලි කරන්නේ එතකොට අපි බලමු පින්ම තුනි මුලින් දැන් මේ අපි ඉන්න සමාජය තුළ මා පෞද්ධලිකම ගැටනු අදැකීමක් තමයි පසුගිය වසරේ මටටිකක් කොරන අවස්ථාවද උනහම් පිරිස්සාාව වගේ ඇති වෙලා අ අප පවුලේ වෛද්‍ය වරයා ලඟට යි යනවයිතාලිය එතකොට මේ වෛ්‍යවරයා ළඟට කිට්ට වෙන්න බය ළඟට කිටතු වෙන්න බය බය ඒනික වසංගතයක් තින්නේක ඒවැද්දි රෝග මූලය ගාවට රෝගට හේතුව මේක සිවක් හරියට දැනගටිටයනෑ ඉතිං වෛද්‍යවරුත් මේකට තවමත් බයඒ එත්තකොට ඒ වෙලාවදි අර මගේ මනස්සට ඇතිවන රෝගයේ කැටියට සහමි වසංගතයක් තුළ සිටින කෙනෙ කැටියට එ හිතට ඇතිවෙන පීඩනය ඒ බය පෞද්ගලිකවම දැනුන දේ තමයි ඒ නැති කළ හැක්කේ කාට කොහොම මේ දහමක් අපි නිකමට අපි පකල්පනය කරමු දැ අපිට ෙඩ හැදුනා අපි පිරිත්තවා අප පිරිත් පැන් භාවිච්චි කළ අපිට අසනීප නොවනත් අපේ හිතවතයකට ඥාතියකුට අසනී ප හැදදු වනට පස්ස පන්සරට ගිහින් යම්කිසි පින්කමක් කුසලයක් කළ සෙත් පැතුවා මේ වසංගතය අවස්ථාවන මෙ අපේ ජීවිතය ඇතිවන ලොකු කුඩා සියලු ප්‍රශ්න ගැටලු කරදර පීඩාවන් සුභා සුබ දේවල් වලද අපි තුනුරුවන්ගේ සෙවන ආශිර්වාදය සරණ ප්‍රාර්ථනා කරන්න ඒ තුළ අපි මානසික සොුවයක් වයනවා නමුත් අපි හිතමු මේ දහමක් හනට නොවැට එන තැන නොවැසන තැනක මේ දහම නොදන්න තැනක ජීවත්වන කෙනෙ බුදුහාමුදුරණන් වහන්සේගේ උතුම් බුදුරුව ඒතුම් සඳහම් වචන මහ සඟරුවන නොදැක්ක නොදුටකු තැනක හෙම නැත්නම් දැනගෙන හිටියත් අපි දන්න මැද පිරිදික රටවල් වල අපේ ඇත්ත ජීවත්වය නොරැකියාවකර. ඇති වෙනත් ආගමික නීතිීන්තියන රටවල් වල මෙ ආගමික නිදහස්ස නැති රටවල් වල ජීවත්ත නැත්තන් මේ වසංගටය වෙලාවේ මොන වගේ හැගේ මක් මොන වගේ මානසික සුවතාවයක් හෝ මානසික ගැටලුවක් ඒත්තන්ට ඇතිවෙන්නට ඇදද. තකොට දානය කියන කාරණාවේදදි පිංවතුනී දහමය තුළ සඳහන් වන දානය අපි කෙනෙකුගේ යහපත වෙනුවෙන් මේ ධර්මය අපි වචන බවට පත් කරලා මේ දහම තුළ තියෙන්න්න සත්‍යතාවය කෙනෙකුට පහදලා දෙන්නට දේශනා කරන එක බුදුබන පදයෙකුත් ධනය හැටියට තමයි දහම තුළස. අපට වෙන දට වැඩිය මේ ධනය තුළ එම ැත්තාම් මේ ධර්මදානය තුළ තියන්නාව පිහිට ආශිරුවාදේ මහිතන්නේ ලංකාව ජීවත් වනායට වඩා වැඩියෙන් සමහරක්විට මේ දුර ඇත රටවල්වල තමන්ගේ ජීවිකාව සිද්ධ කරගන්න ටාපු සීතලෙන් රශ්නයෙන් බැටකමින් ඉතාම සීමිත පහසුකම් ප්‍රමාණයක් හිත්වලට තියාගෙන ජීවත් වනා පැත්තන්ට දැනන්න ඇතේ කියෙන විශ්වාසය අපි තුළ ඇති වෙන තියනිසා එයයි ධානය හැටියට බුදු හාමුදුරුව එතකොට පැහැදිලි කරනවා සමාජයේ සුවතාවය ෝදෙසා සමාජයේ පැවැත් මදෙසා ඉවහල් වන සතර සංග්‍රහවස් කන්ගෙන් පලවෙනි කාරණ වැැටියට. ඊගාවට අපි එදීම තුළ අපි දන්නවා දැන් ලෝබදවේස මෝහ කියලා කරුණු තුනක් සඳහන් ව ෙනවානේද. තෝට මේ අකුසල මූලයන් නැතිවීම තුළ, කෙනෙකුට ජීවිතේ අලෝ බද්වේ සමහම කියන්නාව එ කුසලයන් වඩා ගන්න ටත් මේ අතහැරීම කියන්න නෙක්කම කියන වචනයේදි ුදු හාමුදුරු පැහැදිලි කරන මේ සියල්ල ඇත්තැ හැරීම පුරුදු කරන තැන තමයි දානේ එතකොට අපි දැන් මේ වර්තමාන්‍ය ලෝකයේ ගත්තාම ජීවත්වන ලෝකයේ තුළ සමාජයක් විදිහට ගත්තාම සමාජි සෑම ගැටලුවක්ම නිර්මාණය වෙන්න පාදක වෙලා තියෙන ඔය ලෝබය දේශේ මොහය කියන කරුණුතු. කරුණුතුනෙන් බාහිර කිසිම ගැටුමක් සමාජි නැ. මොකක් හෝබ් දෙයක් පිළිබඳව ආගමක් පිළිබඳව මොහයක් ඇතිවූ පිරිසක් වේවා දැ අපි දන්නව ලෝක ගැටුම් තියෙන තැන්. සුද්ධ තියනත ආගමක් පිළිබඳව තමන්ගේ ජීවත්වන භූමිය පිළිබඳ ජීවත්වන තැන පිළිබඳව ඉගාවට. මොනහ සුළු දෙයක් බෙදාගන්නට හෝ වේවා ඇලිමක් ඇති කරගෙන ගැටීමක් ඇති කරගන්නේ ලෝබේවේශේ මුය දානය පිළිබඳව දන්න අතැහැරීම පිළිබඳව දන්න කෙනෙින් අල්ලා ගැනීමට දක්වන රචියඋනන්දුව අල්පයි ති එතන සමාජයේ ගැටුමක් නිර්මාණය වන්නට තියෙන්නවා අවකාශය බොහොම්ඩි එ පලවෙනි කාරණවා. ඉගාවට, දෙවනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශුනා කරන්නේ ප්‍රියවචනය ප්‍රියවචනයට යන්න කලින් මේ සතර සංග්‍රහ වස්තුූන් තුළ මනුෂ්‍යග ජීවිවිතයට ලැබෙන ප පහක් පෙන්නලා දෙනවා ප්‍රතිඵල පහ තමයි බය පහක් දුරුුවෙනවා මේ බය පහ උදහන්ු පැහැදිලි කරනවා ජීවිකාව පිළිබඳව ඇති වෙන්නාව බය ගැරහුම් ලැබීම පිළිබඳව ඇති වෙන්නාවෝ බය පිරිසක් ඉදිරියේෙහි පසුබෑමට එමනැත්නම් අපි පස්සට යන්නට සිද්ධරේ කියන බය ගාට මරණය පිළිබඳව ඇති වෙන බය දුග්ගතිය එමනත්නම් සතරාපායම් පිළිබඳව ඇතිවෙන්නාව බය මෙවා ඉදිරියේදී කරුණු වශයෙන් අපි පැහදිලි කර ගනිමු එතකොට ප්‍රියවචනය තුළ ප්‍රියවචනය දෙවනි කාරණාව බුදුහාමුදුරු පැහැදිලි කරනවා දැන් අපි ඇයි බණහන්නේ අපිට මේ බුදුබණිය එතකොට අපි සත්වෙන් හැටියට අපි මිනිසුන් හැතියට අපේ හිත්වල මොන මොන විදිහේ දරුණු කුරරු ඒගාවට අසංමර සිතුවිලි අසමා හිත සිතිවිලි මතෝනත් අපි ස්වභාවිකම බොහොම අහිංසකකමට ඒවාගේම සංවේදිකමට තමයි මේ මනුස්සකම පත්වෙලා මනුස්සකම පිල. එතකොට මිනිසා කැමතියි ප්‍රිය වචනයට පියර නන්දි විශාල ජාතකයනේ ඒ කතාවස්තුවන් ගත්තම. අපි දන්නවා ප්‍රිය වචනය පිළිබඳව බදුහාමුදුරුවෝ සොඳහන් කරපු විදි. ැ බදුහාමුදුරුවන්ගේ වාග විලාස ගැන තිි කතා කරද්දී. විස්සට්ටිතා විං්්‍ය යතාම් අන්‍යතාව සාරිතා ඉන්න අධිතා ගම් බීරතා කියලා ඒ වචන හෙදම අපිට දැනවනකම් බුද්ධ වචනය හරි ප්‍රිය ජනකයි බුදුහාමුදුරුවෝ සත්‍යය පමණයි කතා කළේ නොහන්සගේ වචනය තුළ ඊර්සියාව ප්‍රෝධය වෛරයේ පලිගැනීම තරහවාදී අපුසල මෝලයන් ජනත වන වචනනමු අපි වචනයක් මුදා හැරියොති අපි සමහරක් වෙලාවට පිට කරන වචන කෙනෙක්ක කතා කරද්දිී පවුල ඇතුළ ජීවත්තයෙද්දි ලෝකෙත්තික ගණුදුනු කරද්දි සමාජ ඇසරු කරද්දි. බොහෝ වෙලාවට සමාජ ගැටුම් සහ පවුලක් ඇතුළ ගැටුම් අර්බුද පටගණ්ඩ ප්‍රධාන මෙහේතුව තමයි වාග් දෘෂ්චරිතය හිමනැත්තම් වචනය තියෙන අසං වඩකම්. තිං ඕක මේන උතන සමාජ මාධ්‍යයට ගේපුුවම උදේ ඉඳලා හවස් වෙනකම්ම අර පොසිබිලිට මේ හැකියාව තියෙනවා මුහුණො පොතේ ඕනෑ වෙලාවක නේද. උදදේ යහනෙන් අවදි වෙච්චායිලාඉඳලාහවසාපව් නැමත යහනට යනකම්ම කරපු කියපු ක්කෝම අපට දැනග අපි සමාරක්ලාවට අප මුහුණු කොතේ යාලුවෝ පන්ඳහක් කඇතුලට දා ගණඩ පුළුවන් පන්ඳහයින්. පන්දහාම කරන දේවල් අපි ඇතු දන්න නෑ කවදක්වත් දකලන්නේ හැබැ අපිට දැගට පුලුවන් කොහෙදගේ මොකද කරේ මනවාද කෑ මොනවාද බිවි කාත්්‍යක කතාගලේ ොකක්ද උත්සවේ සහභාගවෙච්ච. අපි එකට වචනයක් කියනවා වසංගතයට සම්බන්ධයි මල්ටපලික්සිට කියලා. එ නැත් නම් බහු සම්බන්ධතාවය. බොහෝ සම්බන්ධතාවයක් තියනවා අපි ඒඇත්තු කරන කියන නඔක්කෝම දන්න. හැබැයි. අප යා දන්නත්න අපි ජැනගත්තායි කියලා අපි යාලව පෞද්ගලික වඳුලන්නත්නෑ ඉගාවට ඕක කරන කියන දේවල් අපි අපි බලන්න මොනතරම් අපේ වචනය සමාජයට ඉම්ෆලුවන්ස එමනැත්නම් අපි එක බෝ කරනවාද කියන එක අපි තව කෙනෙක් කරන දේ තුළ අපි ළඟ තිීයෙනවානය අලස්සකම දිට්ඨානු ගතිය කියන කාරණාවල් අපි දකින දේ කරනවා පුජි පුංි දරුවයක් ඉදර ඩිහිටිය දක්වාම එදේවල් ගමනය රීමතින අපි එතකොට දුර ඇත එඳගෙන උනන් කෙනෙත් දෙන්නේ සමාජයට ප්‍රිය වචනය නෙවෙයි නම් නේද සහරක් වෙලාවට අපි කරන කියන දේවල් අපි කතා කරන දේවල් අපි නිරායාසයම පුරුදුි වෙලා තියනත් අර ඒ සමාජමාධ්‍යය භාවිතාව තුළ දැම් මේ බණටික කියලා ඉවරේලා මමදැන් හුණු පතට ගහිම් බැලුවෝදින් ඒ තියනෙ වස් ගානයින එහෙම නැත්තඔ ොහේ හෝස හාමුදුරන් වහන්සේ කෙනෙක් තරහාරගෙන කපිලා කහටහරි බැනගෙන බැනගෙනගේ පි එකකට තියෙන විවස්් ගාණය බලබුවම එක්කෝ අපට ගණ්ඩ පුළුවන් නිගමන දෙකත්ය එක තමයි මිනිස් සු යහපතට වඩා කැමති අයහපත හමනම් ප්‍රිය වචනයට වඩා කැමති අප්‍රිය වචනයට බුදු හාමුදුරක මේ ප්‍රිය වචනය කියර කාරණාව වැරදි එම නැත්තන් දෙවන එක තමයි මම කියපු බුද්දු බන්න ටිකට වඩා ඒ කවුරුන් හෝ කෙනෙක් එ හැසිරුණු විලාසය මුදා හැරපු වචන විලාසය ප්‍රායෝගි වස්සයෙන් හොඳයි හ පාරච ඔයදි නිගමන දෙකින්ට අමතරව වෙන නිගමනයක් අපට ඒ ළගන්ඩ ගලිවංකමක්න නමුත් පවතින සත්‍යය තමයි බලලා තියෙන වැඩිපුර අර කියපු වෛරේ ක්‍රෝධී ඉරිසියාව නිරර්ථක බව එම නම්ගම්ය හීන වචන ප්‍රාශයක් උදහාරපුයක ක්‍රෂයා කරලත් වැඩි ඒ වියස් ප්‍රමාණයක් වැඩි එකට සබස්ක්‍රයිබ් කරන ප්‍රමාණයක් වැඩි එක් ඩ එතකොට මේ ප්‍රිය වචනය පිළිබඳව ඒ විදිට බුදු හාමුදුර පැහැදිලි කරනවා ප්‍රිය වචනයට බුදුහාමුදර කීනව අපේහිආවජ්්‍යන්තිපිය වචන ගුත්‍ර නිකායේ අටුවාවෙ සඳහන් වෙන පාටයක්. මේකම ස්ත්‍රී පුරුසියන් ජීවත්ව වන සම්මාජයක තියෙන්ටවන උසස්ම ලක්ෂණයක් තමයි ප්‍රිය වචනය. අපිට කෙනෙකුට ගරු කරන්ට පුළුවන් අපිට කෙනෙකුට සෙනෙහස් ආදරයේ දක්වන්නඩ පුුවන් අපිට කෙනෙකුට යහමග පෙන්නන්නට පුළුවන් අපිට කෙනෙකුට වරද නිවරද පෙන්නලා දෙන්නට පුළුවන් අපට භාවිතා කළ හැකිෝ සස්ම මාධ්‍ය තමයිඒ වචනය. එතකොට රටේ ප්‍රධාන පාලකයාගෙන්දලා මහමග සිංගමං යදින අසරණ දිලින්දා දක්වාමත් වැඩීටියයාගෙන්දල කොඩා දරුවාදක්වාමත් මේ ප්‍රිය වචන නම් මුදා හරින්නේ මුදා හැරෙන්නේ.ඒ රටක සක්ශ්‍රියකත්පේට සමාජයක යහපතට ර්ථ චරිියාවට මේිය ව වෙන මේගම මිනිස්සුන්ට පමණක් මේ සතාසි උපාවන්ටත් මේ ප්‍රිය වචනය මන यहां පත් වචනය අවශ්‍ය සතිකුම්ඹ ජාතිකය ගත්තාම අපඒ වගේ ජාතික කතාවන් ගත්තාම නන්දි විශාල ජාතික කතාව ගත්තාම අපි දන්න ඕනෑ තර සබුද්ධ ශාසනය තුළ සම්බුද්ධ දේශනාව තුළ බොරුව केලම පරුෂ වචනය हिස්වචනය සම්ප්‍රපලාපය මේ වගේ දේවල් අප්‍රිය ජනකයි අහිත කරයි. හි ප්‍රියතාවේ අප්‍රියතාවය මනුෂ්‍ර්‍යයාගේ මනුස්ක සිතුවිලි මත පදනම් වනවා වනත් එය හරිම ජගුත් සහජාන් ජනකයි අප්‍රිය වචනය. එතකොටට ප්‍රිය වචන කතා කරන තැන කෙලෙස් බරිත සත්වයන්ට හිත් නිවාගන්නට තියෙන්න වූ ඉඩකඩ වැඩි නද පන්ස ලක්ගත්තමත් ක්ෂන් වහන්සේ ලගත්තමත් අපි ශාසනක සම්ප්‍රදායත් තුළ අපි ශාසනික වචන පරිහරණී කරමු. ඉගවට අපි මේ ඉතාලි භාෂාවගත්තම ඕනෑම භාෂාව කලෝග ගත්තම භාෂාව තුළ තියෙනවා ෆෝර්මල් ඉෆෝර්මල් කියලා කැටගරිදික. වැදගත්න්න වැදගත් කියලා. එතකොට භාෂාව කියන එක අපට විශ්වයෙන් ලැබිච්ච දායාදයක් හැටියට මිනිසාට තියෙන ප්‍රධානම දායාදයක්තම භාෂාව වචන තුළින් දහමක් එියට දෙටපුුළුව. බුද්දු හිතක ජනත වෙලා ශ්‍රීම් කම් පිටත ආපු වචනස්රවනය කරලා තමයි සෝවාන් සකදහගාමි අනාගාමි අරහත් කියන සතර මග සතර ලබල කෙනෙක් කෙලෙස් දුරු කරලා නිවන්දකි. එතකොට මේ වචචනය අපි පරිහරණය කරද්දී. ගෙදර හිඳලා දර පිට රැකියාව කර දැනට ගහි එතනින් පිටටට සමාජයට ගිහින් පන්සරට ගිහින් පල්ලියට ගිහි ැස්වීමට ගිහිම් දරුවගේ පාසරටගින් කොහට ගියත් අපි පිට කරන වචන වලට වගකීමෙන් යුතුව ලස්සන වචන නං අප කතා කරන්නේ බලන්න නිකමට හිතලා මොන තරන් මේ සමාජය මේ සමාජයේ පවතින ක්‍රමය අපට වෙනස් කරගන්නට සකස් කරගන්න පුෝමයට එතකොට අපි ධර්මය පිළිබඳව කතා කලද්දි අපි කරන පින්කකාම් පිබඳව කතා කරද්දි අද මේ සූම් තාක්ෂණය භාවිතා කරල නොතර තාක්ෂණය භාවිතා කරල මේ සිදු කරන ධර්ම දේශනා පිබඳව කතා කරත්ති මේ ප්‍රිය වචන්න ටික අපි මුදාහරින්න මේේ ලෝකට අපේ සිද්ධත්තා හාමුදුරුවන්ගේ එ මේ නාරද හාමුදුරුව සම්බන්ධ වෙනවා අපි මේ විහාරස්ථාන වැඩගල වල වැඩන සරු හාමුදුරණන් වහන්සේලාගේ අරමුණ තමයි මිනිස්සුන්ගේ හිත්වල තියෙන මේ සන්තානගත ගැටලු නැති කරන්ඩත් ඒවාගේම බාහිරවස්සයෙන් මේ සමාජය තුළ ඇති වෙන්නට ඉඩ කඩතියෙන සංස්ථාගත ගැටලු අවම කරගන්නටත් ඒවපාලනය කරගන්නටත් අපිට තියෙන්නාව ඕෝමනාව. ඉසාාවට හතරවෙනි කාරණාව තුගනි කාරණාව අර්ථචරිාව චරියාගැන හැසිරියීම අර්ථ කියන්නේ වැදගත් හැසිරීම. එම නැත්නම් අපිටට නයක් දෙට පුළුවන් ජනයින් කියලා එම නම්ජමන් වැදගත්කම වැදගත්කමට දුපපත් පොහොසත්කමයි වැදගත් වැදගත්කමයි කියන්නේ හසත් පොළවත් වගේ ගුඩාක් දොරතියෙන දෙයක් වැදගත්කම සහනො වැදගත්කම අතර පරතරය දුපපත්කම්මලින් පොහොසත්කම්මලින් අපට නිර්ණය හැටිගට බලලා දුප්පත් කියෙනනො වැදගත් පොහොසත් කියෙනා වැදගත් කියලා කියන්න කළලුවන්කමක් නෑ පහොසත් මෙද ගත් ඕනෑ තරං ඉන්නවා දුපපත් වැදගත් අය ඕනෑ තරංගඉන්නවා දුපපත්කම ඉස්සර හට දාගෙන සමාජ පන්තියක් සකස් කරගෙන ඉතා මතාන වැදගත් ච්චි පිරිසකුත් ඕනෑ තරගන්න තකන මේ අර්ථචරියාව ගැන සඳහන් කරව බුදු හාමුදුර අපි ජීවත්ෙන්ට ඕනා ලොයෝකයට වැඩක් ඇතිවිදිට ලොවැඩ පිණිස පරාර්ථය සඳහා දැන් පින්වතුනිී මේ අර්ථචරියාව ගැන කතා කර අද මේ වසංගතය වෙලාවේ බලන්ඩක දැන් රටකට දැන් අපි මේ සින්න සමහර නගරාද ජෝන රොස් අහෙමන නම් රතු කලා සමහර නගර ජෝන අරංචෝනය සැබිලි කලා කහ කලා පැහැටියට මේ ඉතාලයේ මේවා කරන ඉගවට තව සමහර රටවල් වල රටවල් ලෝක් ඩවන් කර ඇදිරිි නීතිය දා එතකොට එහෙම කරන්නේ ඇයි මේ අර්ථචරියා ගැෙන බුදුහන්රු පැදිරිිරදි කියනවා අර්ථචරාව ඇතිකරගණ්ඩ පුළුවන් කෙනෙක් ඉන්ටර්නල් ඩිසිපලි අභ්‍යන්තර සීලය අභ්‍යන්තර විනයක් ඇතිකර ගත්ත කෙනකුට විතරයි අර්ථචරියාවට මන්තුල ගොඩ නගगा ගඩපුළුවන් නතං පෞෂත්වේ මේ අර්ථචරයාට කරන ක කියනපුන් තවචන තමයි පෞෂත්වය මන් කියන වචන ජැනුවීන් කින වචන ඔය හැම වචනයකම අවසාන් එන පෞරෂ අපේ පෞෂය අපි හදන පෞර්ෂය අපි හදන්න මේ බාහිර ලෝකට තියෙන බයකට බහිර ලෝග අපි පාලණය කරන නිසා නොවෙයි මට මං මේ විදිහයට වඩෝන කියන ජීවිත දර්ශනය තියෙන නිසා ජීවිත දර්ශනය අපිතු පාති කරගන්න න යැම්බල මේ කලාප දාලා මේ විදියට ඇදිරි නීත් දාලා මේ බහර ලෝකින් අප පාලනය කරන්න උත්සා කරන ඇයි වසංගතයක් තියනවා වසංගතය බෝවෙනවා මේක බද්ලෙන් පුදලට බෝවෙනවා තුළ මනිසු දස්ස හ සංඛ්‍යාව රෝගාතුර වෙනවා මිනිස්සුන්ගේ ජීවිතවොල අර ෙදන වෙන ධති බිච්ච ජීවිතය සම්පූර්ණයම වෙනස් වෙලා ජීවිතය යම්යම් තැන්වලට කොටු වෙලා ලගි වෙලා වෙනස්කම් ඇති වෙලා මිනිසන්ට රැගයා ැති වෙලා දැ මේ මේක නතර කරන්නඩ නම් තනිපුද්ගලෙකුට බැහැ මේක දන්වැලක් වගේ මේක ඇවිල්ලා චේෙන් එකක් මේක එක්ක පුරුකක් ඇඩුනතින් එක මනුස්සේ මාස්ක එකක් ධන්න ඇතිව ගියෝතින් එක මනුස්සේ කර නීතියයක් අනුගමනය නොකර කටයුතු කළෝතින් එක තව කෙනෙකුට යනවා එක කෙනෙක් දැන් අපිට පහුග කාල ආරංච වනා සමහරුන්ටම රෝගය ඇතිවෙලා ඒ ලෝගේ ඇති වෙලා එයාලා සමහ කෙලාට ගෙදරකෙනකොටක්කත් කියන්නේ නැහැ. මේක පස්සංගතයක් මේක ජාවට පත්වයෙන් ඕන කාරණාවක් නෙමේ මේක මයිට පත්යෙන්න්න ටඕනනි කාරණාවක් නෙේ මුතන තාක්ෂ්ණය ලෝකයේ දියුණුයි මිනිසුන්ගේ සිත්ත කය වචනය තුන්දුර සංවර කරගෙන තුන්වල පිරිසුදු කරගන තියාගෙන දලායි බෙහිතක් ේතක් කරගෙනම මේ ලෙඩෙෙන් අපට එලඩක් ඇතිවනෝතින් අපට එක මිදන්න පුළුවන්. හැබැයි අරා සමාජ වගකීමෙන් පරිබාහිර වෙලා පැත්තකට ගිහිල්ලා අපි හිතු මතයට අපේ අර. අර්ථ චරියාවක් නැතිකම නිසාම වැරදි හැසිරීම නිසාවම මේ වසංගයේ තවදුරටත් තවදුරටත්තේක සුද්ුවෙන්ඩ පුළුවන් කළුෙන්ඩ පුළුවන් අපි වෙන්නට පුළුවන් විදේශකක් විනිිවන් කවරුත් මේ තැනද මේ තැනද අප තේරුගන්න පුලා මිනිස්ු ලෝක මොනතරම් අර්ථ චරයාාවකින් ජීවිත්තල අතිවගේ ජීවත් වෙනවදක සහරක් වෙලාට රජයකින් අ දෙන නීතියක්වත් පිළිගන්නට කැමති නැත්නම් අපි අපටත් අපිටත් මෛත්‍රියකින් තොරෝ අපේ බාහිර ලෝකෙක් ටත් මෛත්‍රයකින් තොරවා අපි සම්හරක් කලාවට කටයතු කරනවා නේද ති එහෙම කරන අපි තමයි බොහෝ වෙලාවට මේ නූතන සමාජ මාධ්‍ය තුළ දිහා බලපූමා අපට බේනවා අර මනුස්්‍යාවනි වැරදි කරන්න මේ උපාසික මහත්‍යාවනි වැරදි කරන්න අනිත් දන් දෙෙන උපාසිකාාවනි වැරදි කරන්න. පන්සලේ බණ කියන බණනො කියන හාමුදුරුවණ නිවැරදි කරන්න උත්සාහ කරන්නේ මේ මේ විදිහට කටේතු කරන්න අපිම. ඒ නිසා පින්වතුනි අපි මේ සියුම් තැන් බුදු හාමුදුරු පෙන්නොලදීපු මේ සියුම් සමාජ සාරධර්ම. බුදුහාමුදුරු පෙන්න ලදීපු මේ සියුම් අභ්‍යන්තරික විනය විශේෂයෙන්ම අප අපේ ජීවිතට කොච්චර තරමක් අපි එකතු කරලා තියෙනවද කිය එක ගැන අපි නැවද නැවත හිතන්ටෝ. තකොට මේ අර්්‍රචරියාාවේදී අපට වියග්ග පාජ්්‍ය සූත්‍ර දේශනාව සම්බන්ධ කරගණන්නඩ පුළුවන් ඒකෙ සඳහන් වෙනවා ශ්‍රද්ධා සීල ජාග ප්‍රඥ චත්තාාර දම්මාභික්කවේ නිික්්ට දම්ම සුකාය සම්පරාහිතතාය සංවත්ඇති කළ බුදු හාන්දු්‍ර දේශනා කරනවා ශ්‍රද්ධාව තේරුවම් පිළිබඳව තෙන පැහැදීම සීලයේ ත්‍රවිඩ ත්‍රීවිඩ දවාරය සංවර කර ගැනී ගෞට ත්‍යයාගේ පරිත්‍යාග සීලී චේතනාව ඉගවට ප්‍රඥාව ඇස්තික කන්දකින් අහලා බලලා බහුස්ෘත බාවිමන තැ බහෝ දවල් අහලා බල අදදැකීම් අනුගමනය කරලා ඒවගේ තියෙන ආශ්‍රවාදීනව නිසරණය කියන ස්වභාවය අවබෝධ කරගෙන මේ ත්‍රිලක්ෂණය තුළින් පෙනෙන්ෙන නොපෙනෙන ලෝකයේ දිහා බලනක ප්‍රෝ මනැතිව අප අර පොත පතයෙහි ලබාගන්න දැනුමනමේ එතකොට මෙන්න මේ කියන්න වූ දේවල් අපේ හදවත් වලට අපේ ජීවිතවලට එ එකුතු කර ගත්තු තිෙම්පිීම තුනින් අපට අපි සැනසීමෙන් අපි හොඳින් ඉන්නවා වගේම අපි වටාතියන ලෝකයත් අපි සුරක්ෂිත කරනවා. යහපත් තැනකට මේ ලෝකයේ ගන්නවා. අපි යහපත් තැනකට මේ සමාජයේගේනවා. ඒනිසා අපි බලන් අපි උදේ ඉන්දල හවස් වෙනකම්ම අපි සහරක් වෙලාවට අපි අතින් මොන තරම් වැරදිටි චටි වරදක් චූටි අඩුපාඩුවක් මේ ළඟදි දවලසකුක විශ්වවිද්‍යාලිදී. අපි ද බුදු හාමුදුරුගේෙන හැම ලේ ම සති සම්මපානය හැමවිලම සහියෙන්සිහ පවත්වගෙන ජීවත්තෙන මම මට කෙනෙක් දපුම චොක්ලට් එකක් දෙනවා මේ කාලාමකි ත්‍රිච චූටය කොල එක යම් කොලයක් පොඩිගරපු පඩ බොහොම පොඩි නොමුත් මම ඒ සතිය එන මේ වෙලා ඇත්තට හිටිය ම වෙන කතාවගෙන ගම එක පැත්ත කළදා ඒකත් ෙක් ඇතිදන් දැකලා බල මට ගේ හිතවත් මිත්‍රුවක් හෝ කියනවා මේො කරපියක වැරදි. තිනිසා අපි දන්නව විශේෂ බටහිර ලෝකයේ වරද දුට්ට ජන වරද විදිහට බොහොම අනු කම්පාවෙන් බොහොම එකට අපි කියනවා වැද ගත්කමින් අපටේ වර්ද පෙන්නල දෙනවා ඉන්ද අපි ලංකායනං වැරදි පෙන්න්නන්නේ කාරණහා දෙකටන එක්කෝ බොහෝ පිරිසක් වැරදි පෙන්න්න එක්කො ගරහන්ඩ නෑ. මදහන්දරු කියනවා මැනිිකක් පෙන්න්නනවා වගේ කෙනෙකුට වරදක් පෙන්ල දෙඩ අපි ගඩක් වෙලාවට අපිල අපි ඒක කරන්න ඇති නිසා එක්ක වරදන් අපි කරනවානං වරද හොයන්න න අපි පන්සරට ඇවෙල්ලා කවුරුවාරිකෝොල්ඩග සරල කාරණාවල් ධන සමමාරු කෙනෙ පුටුවක් කරගෙන වාඩුනඉති උන්දියයා බලන්න හරියට මේ කරපු දරුණුම පරාධකරාවගේ ඇත්ත දිහා බලන මුකද අපේ එක් දනිස්තකට සි ගැටල්ුවක්න අපට බිවාඩෙක්ු වගේ අර අපි කෙනෙක්ගේ වරදක් අඩුපාඩුවක් දකින්න හුව ඔට නුග්‍රහ ට න හ පල හරදානිරනව පිත පුතුුවල වඩු ක වරදක් නම තවදරට හෝ වෙලාවට අපේ ජීවිතවල අප පුරදු වෙලාඉන්නේ අපි කරන අපි ළඟ තියන අඩුපාඩු කෙනෙක් කළලෝතික වරදක් නෙම හැබැයි අපි නොකරන හැබැයි තවත් කෙනෙක් කරන අඩුපාඩුව අපි ජීවිතවල වරදක් කැටට ඒනිසා ඒ වන මේ අර්ථ චරියාවෙන් මුදු හාමුදුරු හඳුන්වන්නේ එනිසා ඒ සරල සිවුම් කරුණු පවා අපි අපේ හිත්වලට අපේ මනසට යොනසී මනසිකාරයට ගන්නට. අවසාන කාරණා හැටියට සඳහන් කරනව බුදුහාමුදුරු සමානත්තතාවය සමානත්මත. එතකොට සුක දුක්ක භාවෝ දැන් අපි සැපයි දුකයි කියන තැනදිත් ත්ට සම සමසිතින් දරාගැනීමුණි බුදුහාමුදුරුව පෙන්නලදීලා තියෙන්නේ සමානත්මතාගුණේ කො බදුහා මුදුරුවෝ වාසෙට්ට සූත්‍රේදි පෙන්නනවා බහක්මනෝෂ්‍ය මुකමාසිීත් බහවරාජානයක් කෘත පරු තද से අදයන් आදී වසයෙන් බමනන්ගේ මुකයිෙන් මහාබराක්ම मකෙන් බමුණ මුණු සමාජය බි බාහ වලින් ශ්‍රශ්‍රීියම් බිහना මේ කළව වලින් වයිෂ්‍යයං බිහना ඇිතුලින් ශුද්‍රයන් සමාජ විපර්යාසය ගැන අපි බලන්නව මොන තරං දැන් විශේෂවසයම අපේ ඇත්තමසුම්කින් බණහන බොහෝ පිරිසක් ඉතාලී ජීවත්වෙනය දියුණු රටක දියුණු දේවල් දකින පිරිසක් තිය ඔබ ඔබේ මනසිං සිතල බලන්න. ඔබට කිසිම දවසක දැන් මම භික්ෂුවක් හැටියට විශේෂයෙන්ම අපි භික්ෂූන් වහන්සේලා හැටියට සියලුම ඇවතුම් පැවතුම් හැසිරම් රටාවල් මේ ලෝකයට මේ රටට ඔක්කොම වෙනස් ඔක්කොම වෙනස් තරමක් දුට සියට අනුවටක්ම ගත්තම කිසිම දවසක අපට අසමානකමක් දැනිල්ලන දැම් ම විශ්වවිද්‍යාලයට මේ විදියට ගේපුම එහනත්තන් කෙනෙක් ළඟට ගේපුම අපි මේ පටහිර ජාතිකය කතා කරන්න ගේපුම අවදක්ත් අපට එයාලගින් වෙනස්කමක් දැනිලනෑ. හැමෝට ම බොම සසාමානෝ සලකට. ම දස අපි කණබනොවිදිී අපි අතෙන් වලදනවා කියලවක්ක් අපි මේවිදියට වස්ත්‍රන්දිනවා කියලවත් එම කිසිම අපට අන සමානකමක් දක්වන්න එයාලගේ මනසේ තරන් සමානාත්මතාවයට නතු කරගෙන අපි වලන්ඩ අපි හිතල අපිට කවදක් දැල්ල තියනවාද මේ රටකෙද අපට මිච මට යුරෝ පණහයි තියෙන අරයට යුරෝ පනස් දාක් ලක්ෂක් තියෙනන කියලා ොට බුදුහාමුදුරු පෙන්නොලදීපු සමානත්මතාවේ මෙ එකන්නේ තියෙන කෙනට තියෙන කෙනාට තියෙනව කියලා දැනෙනකොට නැතිකෙන ඩනේ මට නෑනි කියලා දැනලා ඒ වේදෙනනාව දුක ඇතිවෙනවන එතන ඒ සමාජයතුර සමාජාත්මතාවයක්. ඒගාවට ඒවාගේම තමයි දැන් අපි සමහරක් වෙලාවටද මුදුහාරු පහැදිලි කනවා මෙරමා හට අනුන්ට තමන්ට වගේ සලකණ්ඩනේ ජුදහමතුර සඳහගෙන තමාව තම උපමා කරලා අනුන්ට සලකන්න් තමාන් මම මට කෙනෙක් බනිනවට ගරහනවට මගේ වැරදි තැන කෙනකි කියනවට මගේ ගැන කේලං කියනවට මගේ ගැන අපි සාමානයවය හරෙන්කිෙනවන මං ගැන බොරු පදයක් හදනවට මං ගැන වැරැද්දක් කියනවාට කැමති නෑ. මං වගේම තම යනික් කිය කියන කාරණාව ුදුහාදුරු සිතාන ගල ඉකතු එඒතකට අපි මේ මෙවැනි කාරණා පිළිබඳධව විශ්‍රම සමානාත්මතාවේ වගේ වටනනා අතර ගුණ දහම් පිළිබඳව අපි ජීවිතයට කොච්චර අරගෙන තියෙනවද කියන එක අපි හිතන්්ඩ වෙනෝ මහිතාන මේ සතර සංග්‍රහ වස්තු තියන සමාජ මේ සතර සංග්‍රහවස්තුූන් තියෙන සමාජ එකක සංවර්ධනය සංර්ධන කියනක මනන්න ට අපපට ලෝක නිර්ණායකනෑ මනුස්ශ්‍රදග්‍ය දියුණුවායි ංවාධනය අතර ලොක පරදරයක් තියෙනවා මානසික සංවර්ධනයයික් මානසික දියුණුවා අත පරතරයක් තියනවා තියනිසා මේ මේ සංගර්ධනය ඇතිකර ගන්න පුද්ගලයා ජීවිතයට බුදුහාමුරමි කරුණු හතරතුරම අපේක්ෂාරනවා කරණ දෙකක් එ තමයි සමාජයසා පුද්ගලයාගේ මානව සහ භෞතික ආරක්ෂාව. පන්සිල්වලින් අදහස්රනක් වක බදු හඳදුරු පංචසීලිතුළු නව සම්පත්වල සුරක්ෂිතා නිසා භෞතික සම්පත්වල සුරක්ෂතා ති නිසා විශේෂයම මේ බෙබන්ඳු වසංගතයක් තියන වෙලාවක ලෝක හැසිරෙන්න්නට මහිතනවා මේ සතර සංග්‍රහවස්තුූ නාාවර්ජිනය කරගෙන අපට ලැබුණු සීමිත කාලයේ තුළ අපි සාකච්ඡාවට බඳුන් කරගන්නට යෙදනු මේ දහම් කාරණාවන් තුළ ඔබේ ජීවිතලට ඔබ යමක් එකතු කරගන්නට ඔබ සිතනට යමක් ඔබට ඉතිරි කරගන්නට ඇතැ කියයාමා විශ්වාස කරනවා. ඒවාගේ ඔබට නැවත නැවත අවධාරණය කරනවා මේ කරුණු සිතන්න. මේ කරුණ පිළිබඳව මෙනහි කරන්න දහම කියන්නේ සුනාත ාරේත චරාත දම්මයහි දහම් අසනවා එකක මතක තියාගන්නව එකක නැවත නැමතආවර්ජිනය වෙනවා මතක තියා ගන්නවා කියන් ඒ පිළිබඳව දම්මානු දම්මචාරරි ජීවිත ගත කරගන්නටඒ දහමතුලා අපි හැසරෙනුවා තියනිසා මේ බුදුබණ පද ඔබට අපපදේශනා කරන්නේ ඔබට මේ දහම අපි ඔබේ හිත්වලට ඔබේ කන්වලට ලංකරන්නට උත්සහ කරන්නේ මේ කියන්නාව ගුණ දහම් මේ කියන්නාව යහපත ඔබේ ජීවිතයයටෙකුතු කරගත්තහම මහිතන මේවා සංගතිය තුළ වනත් අපිට බොහොම සැන සීමෙන් බොහොම නිරෝගීව කායික මානස්ක සුවතාාවෙන් ජීවත් වනට අවශ්‍ය කරන්න මානසික ශක්තිය විශේෂයෙන් අපට ළඟා කරගන්නට පුළුවන්ක මලැබෙන් තිය එනිසා අපි ඔබට නැවතත් මාමතක් කරනවා නැවත නැවත කවදාක්වත් ඔබ මහිතන්න ඔබත් සහරක් වෙලාඩ මේ පෞ්ගේ කාලෙ දැන් මහිතන මේ අවුදු දෙකේම අපි සමාජ මාධ්‍යයට ලංඟනා වැඩිනි දැන් අපි නිදස් දහනම් මේ පාවිච්චි කරපු ප්‍රමාණයයක්ත් සංඛාලය කන ගත්තම්ම ෆස්බු එක youtube එක වගේ මාධ්‍යය කොරණ වසංගතයෙන් පස්සේමසූම් විශේෂයම සූම් එක වගේ දේවල් මේවා භාවිතාාවෙනව වැඩි දැන් මිනිසුන්ගේ ඇගේ දන් දුරකතනය ඒවාගේ මේ දේවල් ිනිසුන් ඇගේ කොටසක් වෙලා හමමාර සයි එනිසා මේවා පාවිච්චි කරක්ද අපි අර කොහේ හෝ කොුණු ගොඩක් කවුර හෝ කෙනෙක් සමාජිගත කරන්නට උත්සාහ කරද්දිී එක් කෙනාට අපි අනුකම්පා කරලා ඒද අපි එත්තනෙන නතරෙන නංඟ අපට කරනති හොම දේතමයි එක්කෝ සමහර කියලා ටතින අර ශයා කියල එකක් නොතිබනානං ඔය සමාජ මාධ්‍යවල කවදාක්ත් මෙතරන් අර කිසීම කෙනෙකොට ප්‍රතිඵලයක් නැතික් දෙයක් නේද අපි අර ඩේට අටිකුත් කපාගෙන එක හෙටම හිට මේ ෂයා කරලා තව කෙනෙක්ගේ හිතේ අකුසලයක් ඇතිකර නිසා. ඒවාගේ අහපදේවල් එතැනම නතර වෙන විදියට අපි කටයතු කරගන්නට ඕන යහපත අපි නිතර නිතර අපින යහපත උපදවන්ඩඕන අපි යහපත පවත්ත ගණඩ ඕන අපි යහපත කතුරු වන්ඩෝන නිසායි යහපත පතුරුවගන්නට ඔබට මේ දහම් දේශනය තුළින් ළංඟා කරගන්න යදන සසිරු කුසල්. තුොලිින් සම්මාධිට්ටියම පහළ වේවාගෙන ප්‍රාර්ථනාව සිටි විල්ලා සිද්ධ කරනවා ඒවාගේම මේ දහම් දේශනාවට දායකත්වය සලසාදන්නට යෙදුණු අපේ පින්වත් හමදිනාටම විශේෂ වසයෙන්ම චමින්ද සිතාරාජුුවල ඒ අරමුණු හැටියට සමරසිංහ රන්දුනුහ වෙස්ටා ජය සූරිය දෙම පියන් ඇතුළු මියගේ හැමදිනනාටම පුුණ්‍යාන ෝදනාවන් සිදු කරන්නට ඒවාගේම නෙලු කහාන් එෙලු නිකා යන දරුවන් ඇතුළ පවුලි හැම දෙනාට මා ශිරුවාද ප්‍රර්ථනා කරන්නට රජිත් තුඋත්පල දෙදෙන ආරධ්‍යාඇස් සෙන්ද්‍ර තුනුවන්ට තෙවාගේ මේ දෙම වපියන් ඇතුළ පවුලි හැම දෙෙනට මත්තා ශිරර්වාද කරන්න කැනී ශස් ප්‍රනාාන්දු තෙළකා කුමාරගේේල්බීන් සියෝ ඇතුළ මියෝගේ හැම දෙනාට පපුුණ අනු ෝදනාාවන් සිද කරන්නට ඒවාගේම රංජනී වත්තු හේවාමත් මහත්මිය ජීවත්තු හේවා විමලාවති වත් ඒවා පේම දස්ස සිල්වා යන පින්වත් හැම දෙ නාට පුං යාන ෝූදනාාවන්ස දුගරන්නට ඒවාගේ චන්මදිනේ සමරන්නට යදන රජනී වත්තු හඒවා චනාදදි මංතන ඇතුළ හැඳ නාටමත් ආශ්රවාද කරන්නට මේ දහම් දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරලා අපේ මේ කටවන සිදත්තා අපේ කල්ලයාාන මිතර හම්දුරන් වහන්සේට අනු ග්‍රහය දායකත්වය දක්වන්නට ඒදුණ. තින්ගේඒ නිසා ඒත් තුළින් ලළඟාක් මේ දහම් දෙසන ශ්‍රවණය කරලව බලංගා කරගන්ටයතුනු ශියලු කුසල් බෙලෙන් බහැම දෙනාගගේම සියරු යහපස් සිතුන් පැතුම් ඒ ආකාරයෙන්ම සමුෘ්ජිමත්වේවා මේ දහම දුර ඇත සිට ශ්‍රවණය රන් යදරුව බැහම දෙනාගේම ජීවිතවලටත් නිරන්තරේම යහපත ජීවිතාලෝක ඇතිවේවා ජීවිතවට ඇතිවේතිබෙන්න්න ශිරුද්දක් ගිනිවේවා ජීවිත සෝපත්වේවා සනසත්වා නමින් නැසීමේ ගියා සිිරු ඥාතින්ටත් ඒවාගේම. උබහැම දෙනාටමත් මේ පින් පෙ තනුමෝ දැන්වීමින් සසර ගමන සැපුවත් කරගෙන ප්‍රාර්ථනය බෝධියකින් ජාතිය ජරාව්‍යාදය මරණයාති සංසාර්ධ කෙලවරට ඇති. බුදු පසේ බුදු මහරාත්තාදී උත්තමයෝ නිවී සැසී පැමිණි වැඩ වදාළ කේමාච සුන්දර ශාන්ති ලක්ෂණතුරු වජරාමර සංඛ්‍යාත උත්තම නිර්වාණ ධාත්වයෙන් නිවී සැනසන්නට සංසාර පාරමී ධර්මයක්ම වේවා කිලකවරුස්සාතු කියල කාස ස.